अतुरदान विच निशान तो होया कि ना आवे ओ सर मामे संदनी मिस हमे ना आवे मिसी इन्नोद संदनी मिस अद ने ए तमंगे फैमिली संबंध परीक्षणय मटई बार दिला दिए एतकोट संदनी मिस संदनी मिस तो वेड़े वेड़ी हिंदा तमाई ए परीक्षणय मट बार दिला दिए सर्ट निशान से देना मुकुट आरंच के मावद ආරංචියක් ලැබුණා විතරක් නෙවෙයි මගේ ඇස් දෙකෙන් දැක්කනේ ඒ කියන්නේ ස නිශාන්ත ජීවතුන් අතර ඉන්නවද ඔව් 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 ජීවතුන් අතර ඉන්නා විතරක් නෙවෙයි පානුදර පැත්තේ යන ගෑණියෙක් හොඳට පවුල් කරන මොනවා ස ඔහොම තමයි දරු ඔය පාතාලකාරයෝ ඔහොම තමයි අර සේනාධිර මහත්තයාට කරදර කරලා ලැබෙන්න තියෙන දේ මිස් නැති කරගත්තනේ දැන් මම මොකද සර් කරන්න ඕනේ මේකයි ඉස්සෙල්ලාම ගිහිල්ලා සේනාධිර මහත්තයාට විරුද්ධව තියෙන ඇන්ට්‍රිය ඉල්ල අස් කරගන්න ඕනේ ඊට පස්සේ ඔය පරණ මිනිහාගෙන දැන් තැවි තැවි ඉඳලා වැඩක් නැහැ හොඳට යමක් කමක් තියෙන තැනකින් හොඳ අත්තක එල්ලෙන්න ඕන. හා මිස්ටර් තාම වයස තියෙනවා. එල්ලෙන්න තමයි සර් දැම්මට වෙලා තියෙන්නේ. ඕක එල්ලෙන්න ප්‍රශ්නයක් නෙමෙයි ළමයෝ. තේරුණාද? ඒ රූපශ්‍රීයේ තියෙන තරුණ ගෑනු ළමයි. දැන් එල්ලෙන්නේ මේ ලනු වල නෙමෙයි. හොඳ බර කරත්තු වල. හොඳට බර අදින්න පුළුවන් වයසක ගොනෙක් ඉන්න හොඳ බර කරත් එක එල්ලුණා නම් සියලුම ප්‍රශ්න ගොඩනි ඈ ඒ ගුණා මෙරුණම සියලුම ධනස්කන්ධය තමුන් ගෙලි මට තේරෙන්නේ නැහැ සර් මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැති නිසා නේ නම් ගිහිල්ලා අර නොසන්දාල්ගේ කරේ එල්ලුණේ මිස් මෙහාන් දැන්වත් අර සේනාධිර මහත්තයාට විරුද්ධව තියෙන ඇන්ට්‍රිය ඉල්ල අස් කරගන්න ඊට පස්සේ කරන්න ඕන වැඩපිළිවෙල මම කියන්න මේ මෙතන ඉන්නෝනේ අපි මිස් කෙනෙක් ඒ මිස්ට කතා කරන්න ඒ ඇන්ට්‍රිය ගැන මිස් ඒ කටයුතු කරලා තියි हेलो हेलो सेनाधीर महत्या ඔන්න සේනාධීර මහත්තයා මම ඔබතුමාගේ වැඩේ ගොඩ දැම්මා ඔය මොන වැඩේ ගැනද සමරනා කියන්නේ සේනාධීර මහත්තයා අර කුණ්ඩවාලි කුණ්ඩවාලි අප්පට සිරි ඒ ගෑණි අදත් ඔය පැත්තේ ආවද ඔව් හොඳ වෙලාවට සඳනි මිස් හිටියේ නැහැ. පස්සෙ මම මොකද දන්නවද කලේ? මම ඔබතුමාට විරුද්ධව තියෙන ඇන්ට්‍රිය ඉල්ලලා අස්කර ගන්න එයාලව වැඩ කටයුතු සැලැස්සුවා. ඊට පස්සේ මම ඒ මිස්ගේ හිතත් හදලා ගිය මාසේ මට ලැබුණු පඩිය මගේ මේ පර්ස් එක හූර්ලා 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 රුපියල් 10000ක් හොයාගෙන අන්න ඒ ගෑණිට දුන්න ඔබතුමා වෙනුවෙන් भूमि स्तूति समर नायक मन तमसरे सालिजी का दिन ना सेना दीर महत्या अपी तिंग हुआ हितों दिन करना देवल ने हाँ मांगे का दान नवाई से तमसी दिन हितों द मिनिया ने को मत
හැබැයි සේනාධිර මහත්තයා මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් අපේ හිත් තුලෝයි තියෙන ක්‍රූරකම්, ජඩකම්, වෛරය, ක්‍රෝධය, පළිගැනීම. ආ ඔය වගේ ওই සිතුවිලි නැති වෙන්න නම් ඒව නැති වෙලා අපේ හිත හොඳ වෙන්න නම් ඉතින් ඉඳලා හිටලා හරි ශරීරයට ඉතින් පොඩ්ඩක් මත් ගතිය දෙන්න ඕන. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ එහෙම කරන්න අපි ඉතින් ওই මාසෙට ගන්න පඩියෙන් නම් ටිකක් අමාරුයි. අන්න ඒකනේ ප්‍රශ්නේ. හරි හරි අයසේ. මං තමුසේ රුපියල් 10000 කුත් එක්ක බෝතල් දෙකක් එවන්නම්. හැබැයි සමරනායක තමුසේ හිතට ට්‍රීට්මන්ට් කරනවා කියලා කුණු වෙන්න ගහලා අන්තිමට තමුසේ සිද්ධ වෙන්නේ තමුසේගේ අක්මාවටයි වකුගඩු දෙකටයි ට්‍රීට්මන්ට් කරන්න. ඒක හොඳට මතක තියාගන්න. හරි හරි සේනාධිර මහත්තයා වකුගඩු වලට අක්මා වලට මුකුත් වෙන්නේ නැහැ. සේනාධිර මහත්තයා හොඳ බ්‍රෑන්ඩ් එකකින් බඩු එවන්නකෝ. එතකොට ඉතින් අපේ මුළු පංචස්කන්ධයටම හොඳයිනේ. ඔන්න ඕකනේ සමරනායක. තමුසලාට අපි හොඳ දෙයක් කියලා දුන්නාම තමුසලා ඒකම කරව කළා අපිට ගහන්න හදනවා. හරි හරි කරපු උදව්වට සලකලා මම තමුසට හොඳ බෝතල් දෙකක් එවන්නම්. හොඳයි 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 හොඳයි. එහෙනම් සේනාධිර මහත්තයා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දෙවි පිහිටයි දෙවි පිහිටයි. එහෙනම් අපි තිබ්බා. සේනාධිරව ටවුන් එක පැත්තට යන්නද? ඇයි මඩම්? නැහැ මම බඩු වගේක් ඕඩර් කරා. තාම ඒක ආවේ නැහැ. මේ ගෙදර ඉන්න ගෑල්ලම පිළිලමයක් මේ දවස්වල නැහැ. ඉතින් ගෙදර වැඩ කරගන්න කවුරුත්ම නැහැ. මටම තනියම කරගන්න වෙලා තියෙන්නේ. චුට්ටක් ඒකයි බැලුවේ. අයියෝ මඩම්. ඔවල තමයි මේ සේනාධිර ඉන්නේ. කියන්න මඩම් මං ගෙනලා දෙන්න. නැහැ ලොකු දෙයක් නෙමෙයි. මට මේ ෆේෂල් එකට බඩු වගේ කුයි පැක් එකකුයි ගෙන්න ගන්න. ආ. මේ කාඩ් පැක් එකක් අද සර්ේ කොමියතක්වත් ගන්න වෙන්නේ නැති නේද මඩම්? මඩම් මේ මං ළඟ තියෙනවා මේ අලුත්ම වගේ පැක් එකක්. අයියෝ සේනාධිර එහෙම පැක් එකක් ගැන නෙමෙයි මං කතා කරන්නේ. එහෙනම් මඩම් ෆේස් පැක් එකක් ගැන. හැබැයි ඇමරිකන් බියුටි සැලොන් එකට ගිහිල්ලා තමයි ඒක ගන්න තියෙන්නේ. සේනාධිරට පුළුවන් දේ උදව්ව මට කරන්න. පුළුවන් මඩම්. හරි. එහෙනම් ඒ ටික මට අරන් දෙන්නකෝ. හරි. මේ සේනාධිර තව එකක්. ඔයා එන ගමන් ෆුඩ් සිටි එකට ගිහිල්ලා මට ෆුඩ් ස්ට්‍රික් එකක් අරන් එනවද මගේ බාත් ටබ් එකට දාගන්න. ලොකු දේවල් නෙමේ. පපයා ටිකකුයි ග්‍රේප් ස්ටික් කුයි මතක් කරලා ස්ට්‍රෝබෙරි තිබ්බොත් ස්ට්‍රෝබෙරි ටික අරන් එන්න. හරි මම. මිනිහා පළතුරු වට්ටික නම් අරගෙන දේවාලය ගාන ගිහින් පූජා කරා. යෑනි පළතුරු ලොරි පිටින් ගෙනල්ලා මේ බාත් ටබ් වලට දාන. රටේ මිනිස්සුන්ට පළතුරු වල ගණන් ඇව්වාම ඊළේ. අපි මුන්ට කඹරනවා. දුන්නොදකි. සර් මට සුරාජ් කුමුදු මන්ත්‍රීතුමාගේ ගෙදර යනවා කියලා මට විශ්වාසවන්ති මාර්ගයෙන් තමයි සර් ආරච්චි. සූර්ය බණ්ඩාර සර් ඉන්න කාලෙත් සර් මේ වගේ නිවැරදි තොරතුරු දීපු කෙනෙක් තමයි සර් මට ඒ තොරතුරු දුන්නේ. මට තියෙන ප්‍රශ්නේ අපි හෙට යනකොට සුරාජයි නොහිටියේ. කස්තුරි එතන හිටියයි කියලා කියන්නේ සුරාජ අනිවාර්යයෙන්ම ඉන්න ඇති. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. කෝට් ඕඩර් එකක් නැතුව මන්ත්‍රීගේ ගේ පරීක්ෂා කරපු එක. ඔව් සර් මේක මේ හදිස්සියේ. මං ඒක කිව්වා. අනිත් එක මේ වගේ මිෂන් එකකට යනකොට මේ ආණ්ඩ බෙරක ගහ යන තිරිතක් තියෙනවද? නැහනේ. මේ මිෂන් එක ෆේල් වුණාට පස්සේ තමයි සර් තේරුනේ. සූර්ය බණ්ඩාර සර් මෙච්චර කාලයක් කරපු මිෂන්ස් වලට කොච්චර මහන්සි වෙන්නද කියලා. සූර්ය බණ්ඩාර අදුගෙත් මට කෝල් කරා. මං හිතන්නේ මිනිහා මේ මිෂන් එක බොහොම ඉක්මනට ඉවර කරලා එයි කියලා. සූර්ය බණ්ඩාර සර් ගිය මොකටද කියලා නම් මං අහන්නේ නැහැ සර්. හැබැයි ඉතින් මට විශ්වාසයි මේ මිෂන් එක සර් අනිවාර්යෙන් කම්ප්ලීට් කරනවා කියලා. කතා කරොත් මන්ත්‍රී කෙනෙක්. ඔය ඊර සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ කියලා නැහැ. මන්ත්‍රී කෙනෙක්ට මොකක් හරි වුණොත් මුන් ඔක්කොම එකතු වෙනවා.
සාධනීට කියන්න ඊරෑ මට නිින්දක් නෑ බැරිම දෙනවා ඇමෙතුමට පුද්ගලිකවම කතා කරනවා හැබැයි ඇමෙතුමා නම් කියන්නේ සාධනීව ගෙන්නලා නිදාසර කරුණා විමසලා මොකක් කරමු කියවරයක් කරන්න කියලා සර් මේ වෙලාවේ මගේ පැත්තට කතා කරන එක මට ලොකු අයියස් සර් සූර්ය බණ්ඩාරත් එක්ක හොඟක් මිෂන් වලට ගිය කෙනෙක් තමයි සාධනී මට මතකයි ඔය දන්න හනිමුන් කපල් එකක් වගේ ගිහිල්ලා පඬුවස් දේවයි කස්ත්‍රියෝ ඇරස් කරන්න ගහපු මිෂන් එක. එහෙම දෙපාර්තමේන්තුව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරපු නිලධාරිනියක් වෙනුවෙන් පෙනී සිටීම, කතා කිරීම, අපේ වගකීම, අපේ යුතුකම. Thank you sir අගය කරාට. ඒ වගේම තමයි සර් මේ වගේ වගකීම් ලැබෙනකොට තමයි අපිට තේරෙන්නේ අපිට තව කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. පොලිසිය රාජකාරී කරනකොට අපි හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ. මොකද අපරාධකාරයෝ අපිට වැඩි අප්ඩේට් වෙනවා. උන් හැමදාම ක්‍රමසහවිදි වෙනස් කරනවා. ඉතින් අපිත් ඒ විදිහට අප්ඩේට් වෙන්න ඕනේ. හැමදාම මේක කරන්න ඕනේ. බොහොම ස්තුතියි සර් උපදෙස් වලට. මම එන ගිහින්. හොඳයි සදනි. Good luck. Thank you sir. දුව වැඩද? ඔව් ආන්ටි මම මේ පත්‍රේට ආටිකල් එකක් ලියලා හිටියේ. මම මේ පුහුල් දෝසිය ඔයයක් හැදුවා. ෂා ආන්ටි වේවත් පුළුවන්ද? ඔව් මොනවද? ඔය යූටියුබර්ස් රින්ග් ගන්න පස්සේ කරන්න බැරි දෙයක් නැහැ. රසය ආන්ටි. මම හිතාගෙන ඉන්නේ සූර්ය බණ්ඩාර සර්ලා ගෙවල් පැත්තේ ආයි යන්න කියලා. ආන්ටි එකපාරකුත් ගියානේ වැඩක් උන් නැහෙනේ. එදා ගියාට ඉතින් ගේට්ටුව වහලානේ තිබ්බේ. ඇතුළට යන්න බැරි වුණානේ. මට හිතෙන්නේ සූර්ය බණ්ඩාර සර්ලා ගෙවල් දොරවල් වහලා වෙන කොහේ හරි පදිංචිට ගිහිල්ලාද දන්නේ නැහැ. මමත් එහෙමයි හිතන්නේ. ඒත් ඉතින් සූර්ය බණ්ඩාර සර්ගේ වාහනේ තිබ්බනේ ගෙදර. उपरवेटी අපි කාලේට ඉඳ දින බලන්නේ මොකෝ ආන්ටි? එතකොට චේතනා දුව කියන්නේ රැතිසි බලාගත්තද බලාගෙන මනෝ ගහගෙන කාලේට ඉඳ දීලා ඔහේ බලන් හිටියාම සූර්ය බණ්ඩාර සර් ඇවිල්ලා අන්න සුදු අර පාට වලා සුදු අසු පිට නැගලා කැන්දන් යාවි කියලාද? ආන්න එහෙම හිතන જાතිය විනියෙක් නෙමෙයි ඔය සූර්ය බණ්ඩාර කියන්නේ. මම දන්නවා ආන්ටි ආ වෙනස් චරිතයක් කියලා. එයාගේ වෙනස් චරිත ලක්ෂණ වලට තමයි මං කැමති. මන්නම් කියන්නේ මොන උඩර වැටියක් දාලා හරි ওই දින හම්බු වෙන්න කියලා. කවුද දන්නේ? සූර්ය බණ්ඩාර සර් ඈත පොලිසියකට මාරුවක් හදාගද කියලා. ඇත්තටම කිව්වොත් ආන්ටි මටත් ආදරය කරලා පුරුද්දක් නැහැ. කොටින්ම කියනවා නම් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මට ওই කෙනෙක්ට කැමැත්තක් ඇති වුනේ. හොඳ වෙලාවට දුව මගේ බෝඩිමට ආවේ. දැන් දුව හිතා ගන්නකෝ දුව ඉන්නේ රොමෑන්ස් යුනිවර්සිටි එකේ ෆැකල්ටි ඔෆ් ලව් ඩිපාර්ට්මන්ට් එකේ කියලා. මන් දුවට හොඩියේ ඉඳලා මහා ප්‍රාණය දක්වාම ආදරය ගැන උගන්වන්න. ආ අනිවාර්යයෙන්ම. සූර්ය බණ්ඩාර සර් දුවගේ හස්බන්ඩ් වෙනවා වෙනවාමයි. උදී ඕනේ. මොනවා වුණත් ඉතින් ආන්ටි ඉදින් කිසිම පාළුවක් නැහැ. ඔන්න ආන්ටි එහෙනම් මම ආන්ටිගේ ෆැකල්ටි ඔෆ් ලව් ඩිපාර්ට්මන්ට් එකේ ශිෂ්‍යාව. ආ මේ දෝස් ටික ගන්නකෝ. මාළමි සනසෙන කැමතිද? ඔව්. එයාගේ හැම ලොක් එකක්ම අරින හැටි මං හොඳට දන්නවා. කොහෙන්ද මගේ නම්බර් එක හොයාගත්තේ? ඒ වෙච්ච දෙයට මන්ත්‍රීතුමා සමාවිල්ලන්න ඕනේ. මොකද මන්ත්‍රීතුමාගේ වංගකම මං දන්නවනේ. ස
සියත් ටීවී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත් ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.